තොරතුරු අයිතිය මේවන විට තොරතුරු දැනගැනීමේ අයිතිය ලාංකික පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකමක් ඒ වගේම 2016 අංක 12 දරන පනතෙන් පුරවැසියන්ට තොරතුරු අයදුම් කළ හැකි බලය ලැබී තිබෙනවා රාජ්‍ය ආයතන හෙවත් පොදු අධිකාරීන්ට අදාළ තොරතුරු මෙන්ම රාජ්‍ය නවන සංවිධානවල තොරතුරු සේවාවන් සැපයීම සඳහා රජය හා ගිවිසුම්ගත සමාගම්වල ඊට අදාළ තොරතුරු පුරවැසියාට දැන් අයදුම් කරන්න පුළුවන්. සැබවින්ම මේ අයිතිය පුරවැසියා සවිපල කරන අයිතියක්. එම නිසා කැමති භාෂාවකින් එනම් සිංහල දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවලින් ලිඛිතව ඩිජිටල් ක්‍රමයට ආදී වශයෙන් තොරතුරු ඉල්ලන්න පුළුවන්. තොරතුරු අයදුම් කළ හැකි අන්දම ගැන මේ වැඩසටහන් පෙළ අතරතුර අපි ඔබව දැනුම්වත් කරන්නට බලාපොරොත්තු වෙනවා. අද අපි මහනුවර දිස්ත්‍රික්කයේ ජනයා තොරතුරු අයිතිය භාවිතයට ගන්න ආකාරය පිළිබඳ කතා කරන්නට හිතුවා. පසුගිය වැඩසටහනේදී ඔබ සවන් දුන් මහනුවර යටිනුවර ආණ්ඩියාතන්න ජනයාගේ අත්දැකීම් ගැන අද මුලින්ම කතා කළා සමාදාන ජාතික මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ නිරෝෂන් ඒකනායක. විශේෂයෙන්ම සඳහන් කරනවා ඒක ඈත පිට පිටිසර ගම්මානයක්. ඒ මිනිස්සුන්ට මේ පිළිබඳ මූලික අවබෝධයක්වත් තිබුණේ නැහැ. හැබැයි මේ වැඩසටහන ක්‍රියාත්මක වුණාට පස්සේ මට දැනුණා ඒ අයගේ තිබුණු ප්‍රබෝධය සහ මේ අවිපේරණය මොටිවේට් වුණා සෑහෙන ප්‍රමාණයකට අපි මේකෙන් මොනතරම් ප්‍රමාණයක වැඩ ගන්න පුළුවන්ද සහ පුරවැසියා විදියට මිනිසුන් තියෙන මොනතරම් බලයක් අයිතිවාසිකමක් තියනවද කියන හැඟීම ජනතාවට ගියා. නිරෝෂන් ඒකනායක පවසන අන්දමට තොරතුරු අයිතිය ගැන නොදැන සිටි ආණ්ඩියාතන ජනයා දැන් ඉන් ඵල ප්‍රයෝජන ලබන්නට සූදානම්. එය පුරවැසි ඔබටත් වැදගත් පණිවිඩයක්. ඊට හේතුව මේ අයිතිය භාවිතා කොට රටේ සංවර්ධනයට අදාළ ඔබේ පුද්ගලික අයිතීන්ට අදාළ බොහෝ තොරතුරු ලබාගත හැකි වීම. තොරතුරු අයිතිය කිසියම් ප්‍රදේශයකට ජනපිරිසකට හෝ කණ්ඩායමකට සීමා වන්නේ නැහැ. මේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පරිවේෂක ලයනල් ගුරුගේ ලක්ෂ 50ක් වෙන් කරලා ඒ පොඩි පාර හදන්න අපි. හරි? මිලියන 5. ඒකේ හැම තොරතුරක්ම හම්බුනා. ඊට පස්සේ මම ෆොටෝකෝපි කළා. හැම ගෙදරකටම දුන්නා. समहार भी मगे दलुआ स्कूल गाने बिल्ला मे गई गति कोहमद गति रखिया कोहमद इंटरव्यू के तीन लकन कोहमद दुनि मेवा अद मे पणत हिंदा अब देशपाल बोरु की පුරවැසියන්ගෙන් කාලයක් තිස්සේ වසන් කළ තොරතුරු මිලිස්ස ලබා ගැනීම ඔවුන් සවිබල කරනවා තොරතුරු නැත්නම් කිසිවක් නැහැ යන්න ඉන් අවහිර වෙනවා. නැවතත් නිරෝෂන් ඒකනායක. තොරතුරු හරහා තමයි මිනිසුන්ට තමන්ගේ දැනුවත්භාවය සහ තමන්ගේ අයිතිවාසිකම් වලට යන්න පුළුවන් වෙන්නේ. මේ තොරතුරු දැනගැනීම පනතේ අන්නේ කියන කාරණාව හොඳින්ම මේ ආවරණය වෙලා තිනවා. ඒ නිසාම මේක ජනතාවට ලොකු බලයක් ලැබෙන ජනතාවගේ පැත්තේ තියෙන පනතක් විදිහට තමයි අපි විශ්වාස කරන නිසා අපිට තියෙන හැඟීම ඒක තමයි සබහා ඒක. තොරතුරු පනතේ පස්වැනි වගන්තිය ඉතා වැදගත්. රට ගැන හිතලා දීමෙන් වලකින තොරතුරු ගැන ඒ යටතේ සඳහන් වෙනවා. අපි ඒ ගැනත් ඉදිරි වැඩසටහන්වලදී වැඩිදුර කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ නැවතත් ලයනල් ගුරුගේ. ඉතින් මේ තොරතුරු වල ප්‍රධාන වශයෙන්ම දෙන්න බැරි තොරතුරු ටිකක් ආණ්ඩුව කියලා තියෙනවා. පස්වෙනි වත. එකක් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධ තොරතුරු. කොච්චර වෙඩි බෙහෙත් තියෙනවද? කොච්චර තුවක්කු තියෙනවද? ඒවා ඉල්ලුවට දෙන්නේ නැහැ. ඊළඟට රටට උකු अत्याय वसर के इतिहास इंदासी पशु लंका भी बहु देवल मे राज्य अधिकारी डिपार्टमेंट मंडल वेन्नपुलवा ये सियाल खिटुत्च आकार विनिवीद भाव वेन्नपुलवा ओंगे वगकीं कटुत भाव पिलबंद वेन्नपुलवा जनतावट प्रश्नकंड तुरतुरदनगंड सह जनतावक पेहदीकर कारण पिलबंद मिनसुतल तिपुना यम कहांड तिपुन भय भीति सह दिखम सह नीति पिलबंद धनमत्पुन ඒ කියන දේවල් ටික මේ තොරතුරු දැනගැනීම පනතහරා ආවරණය වෙනවා. ඒ නිසාම ජනතාවට විශාල මේ වැඩගත්කමක් සහ හයියක් ලැබිලා තිනවා. මෙන්න මේ කියන දේවල් අපිට අහන්න පුළුවන් නේද? අපිට මේක ප්‍රශ්න කරන්න පුළුවන් නේද?
මේක වෙනස් කර ගැනීම සඳහා අපි යම් යම් දේවල් අධිකාරීන් වලින් දෙපාර්තමේන්තු වලින් රාජ්‍ය ව්‍යුහයෙන් අපිට දැනගත යුතු දේවල් දැනගන්න මේ තොරතුරු දැන ගැනීම පනත පාවිච්චි කරන්න පුළුවන් කියන தত্ত্বය තමයි මම හිතන්නේ මේ තොරතුරු ගැනීම කරන පනත ජනතාවට වඩාත්ම සංවේදී වෙලා තියෙන ඉසව් කියලා මට හිතෙනවා නිරෝෂන් ඒකනායක පවසන්නේ තමන් වැනි සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් මේ පනතෙන් දැනටමත් ප්‍රයෝජන ලබා ගැනීම ඉහළ මට්ටමක තිබෙන බවයි විශේෂයෙන් ඒ පොදු මහජනයාට බලපාන කාරණාවලදී පෞගේ කාලයේ සිදුවෙච්ච මානව අයිතිවාසිකම් කඩවීම වෙන්න පුළුවන් වාර්ගිකාගමික සම්බන්ධ ගැටුම්කාරී තත්ත්වයන් වලදී වෙන්න පුළුවන් ඒ බොහෝ තැන් වලදී ජනතාව තොරතුරු දැන ගැනීම පනත සිවිල් සමාජ ක්‍රියාදරයන් නම් පාවිච්චි කරා මම හිතන්නේ බහුතර සාමාන්‍ය ජනයා නෙමෙයි නමුත් සිවිල් ක්‍රියාදරයන් යම් ප්‍රමාණයකට මේ පනතෙන් වැඩ ගන්න ප්‍රයෝජන ගන්න උත්සාහ කරා නිරෝෂන්ට අනුව දැන් කිසියම් මට්ටමකට සාමාන්‍ය මහජනයාත් තොරතුරු අයිතිය භාවිතා කරනවා එහෙත් තවදුරටත් මේ පනත භාවිතය ගැන ජනයා දැනුවත් කිරීමේ කාර්ය සිදු විය යුතුයි යම් ප්‍රමාණයක සාධනීය උත්සාහයක් පෞගේ කාලේ තොරතුරු පනත පාවිච්චි කරමින් සමහර පොත්පත් දේවල් වෙන්න පුළුවන් සමහර තොරතුරු වෙන්න පුළුවන් සමහර වාර්තා වෙන්න පුළුවන් ඒ දේවල් ලබා ගන්න ඔහු උත්සාහ කරා තොරතුරු පනතෙන් තහවුරු වූ අයිතිය භාවිතා කොට වෙනත් කොමිෂන් සභාවලින් තොරතුරු ඉල්ලුව අවස්ථා පවා නිරෝෂන්ගේ අත්දැකීම් අතර තිබෙනවා වරක් ඔවුන් මානව හිමිකම් කොමිසමෙනුත් තොරතුරු පනත යටතේ තොරතුරු අයදුම් කළා මහනුවර සිදුවෙච්ච වාර්ගිකාගමික ගැටුම් වලදී මානව හිමිකම් කොමිසම වාර්තාවක් සකස් කරා අවසාන මුදලක් වේදන් කළා නමුත් ඒ වාර්තාව පිළිබඳ අද වෙනතුරු එළිදැක්වීමට කටයුතු කරන්නේ නැහැ මානව හිමිකම් කොමිසම ඉතින් සිවිල් ක්‍රියාදරයන් විතර බොහෝ දෙනා තොරතුරු දැනගැනීම පනත හරහා මේ වාර්තාවේ පිටපතක් වාර්තාවට මොකද වුනේ සහ වාර්තාවේ අලුත්ම තත්ත්වය මොකද්ද කියලා තොරතුරු ගන්න උත්සාහ කරනවා ඒක ප්‍රතිපලයක් විදිහට මානව හිමිකම් කොමිසමේ තොරතුරු නිලධාරීන් සිද්ධ වුණා තවම වාර්තාව සකස් කරමින් පවතිනවා කියලා කියන අවුරුදු 3කට පස්සේ තවමත් වාර්තාව සකස් කරමින් පවතිනවා කියන තොරතුරු හරිය අපිට ලබා ගන්න පුළුවන් වුණේ මේ තොරතුරු දැනගැනීම පනත තිබුණා අප සඳහන් කළා මේ පනත ඕනෑම පුරවැසියෙක් සඳහා වෙන පනතක් බව. ඉන් රටේ ජීවත් වන කවර හෝ පුරවැසියෙකුට වැඩ ගන්නට පුළුවන්. මහනුවර අකුරණ පදිංචි අශ්‍රෝප මේ පනත ගැන දැනගත්තේ මෑතක. දැන් ඔහු ඉන් ප්‍රයෝජන ගන්නට සූදානම්. පාතදුම්බර ප්‍රදේශයේ යෝජිත ජල ව්‍යාපෘතියට අතු ඉරණම ප්‍රශ්න කරන්නට තොරතුරු පනත යොදා ගන්නා බව ඔහු පවසනවා. ජල සම්බන්ධතා මේ පාතදුම්බර ඕට ප්‍රොජෙක්ට් එකකින් ඒක එතන ඒක මෙව වෙලා ඒක තවම ඒක ගිය ආණ්ඩුවෙත් ඒක මෙව මේක ක්‍රියාත්මක වෙන කියලා තවම ඒක මොනවත් වෙලා නැහැ ඒකට කීයද මෙව කළා තියෙන්නේ ඒක ස්ටාර්ට් මෙව කරලාද කියලා අනිත්ක ඒක කොහොමද මේ බඳවගත්ත කියලා සේවකයව අනිත්ක සේවක සේවිකාවෝ නිලධාරියෝලා කොහොමද මේ බඳවගත්තා කියලා තවම ඒක මොනවත් වෙලා නැහැ දැන් අවුරුදු ගාන මේක මෙව වෙනවා ඒ නිසා ඒ ගැන මම මෙතන ඒක දැනගත්තා ඒක කොහොමද ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ ඒක කොහොමද ඒක මේක අපි ප්‍රශ්නයක් එම වෙන්න ඕනේ කියලා ඒක මම දැනගත්තා ඒක මම ඒක ඉදිරියට මම ගෙනියන කියලා මට විශ්වාසය තියෙනවා අශ්‍රෝප පවසන්නේ තමන්ගේ අසල්වැසි සියලු දිනාට තොරතුරු පනත ගැන දැනුම ලබා දිය යුතු බවයි අනිවාර්යම මේක මෙව කරන්න ඕනේ අනිවාර්යම අපේ මේ අකුරණ ජනතාවට මේ කියන උම වෙන්නත් ඕනේ ඉදියට මේ වාගේ මේ තිබුණොත් ඒගොල්ලෝ අපි එකඟ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ අකුරණ පදිංචි අහමඩ්ද තොරතුරු අයිතිය භාවිතා කරන්නට සූදානම් වන පුරවැසියෙක් තම නිවෙස්වලට යන මාර්ගය පිළිසකර කිරීම ගැන නිහඬ බලධාරීන් ඔහුගේ විමසුමට ලක්වීමට නියමිතයි. මම අපිට ප්‍රශ්නයක් තියෙනවා පාර ප්‍රශ්නයක් තියෙනවා. ඒක කිලෝමීටරයක් විතර යනවා. ඒ මේන් රෝඩ් එකට ජොයින්ට් වෙන්න මේ මීටර 20ක් විතර තියෙනවා. ඒ ගැන අහුවම එක එක න මේ දැන් ප්‍රාදේශීය සභාවට ගියාම කියනවා මේ ප්‍රාදේශීය ලේකම් වලට එහෙ ගිහිල්ලා ආන්න කියලා. එහෙ ගියාම අපිට ඇයිතිනේ මේ ප්‍රාදේශීය සභාවට තමයි ඇයිති එහෙ ගිහිල්ලා කතා කරන්න කියලා කියනවා. ඒකට හරියට උත්තර ලැබුණේ නැහැ. අහමඩ්ගේ අදහස පනත ගැන ජනයා තවදුරටත් දැනුවත් කළ යුතු බව. ඒ ජාතික වගකීමක් ලෙස සලකා. මේකෙන් මේ පාට පක්ෂ මොනවත් නැහැ. රේසිසම් නැහැ.
රියාස් මොහමඩ් දරන්නේත් මීට සමාන අදහසක්. ඔහු පවසන අන්දමට තොරතුරු අයිතිය රටේ ජනතාවගේ උරුමයක් බවට පත්විය යුතුයි. සමාජයට මේ වගේ අපිට දැන් දැනගත්ත දේවල් අනිත් මිනිසුන්ටත් මේක යන්න ඕන. මේ ලංකාවේ ඉන්න හැම ප්‍රවේශයටම මේ 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 විස්තර මේක මෙහෙම අපේ උරුමය අපේ අයිතික අයිති මේ දිනවල ජනයාට මුහුණ දෙන්නට සිදුවන බරපතල ගැටලුවක් ප්‍රශ්න කරන්නට ඔහු සූදානම්. ඒ ළමුන් පාසලට ඇතුළත් කිරීමේදී සිදුවන අක්‍රමිකතාවලට අදාළව අපිට මේ ස්කෝලේ ළමයි ග්‍රේඩ් 1 ඇඩ්මිෂන් දානකොට මේ එයා ඩිස්ටන්ස් ප්‍රශ්නයක් තියෙනවා. සමහර අය මේ එයා ඩිස්ටන්ස් බලනකොට ඒගොල්ල ළඟයි, ඒ වුණාට ඒ මාර්ගේ යන්නේ ඒගොල්ලම පාරේ යනකොට හැතක්ම දෙකක් තුනක් යනවා. එහෙම යනකොට අනිත් ස්කෝල පොයින්ට්ස් එක කපනවනේ. ඒකින්ද ඒ ළමයින්ට ස්කෝලට දාන්න බැරි වෙනවා. ඒක ඒ ගැන විස්තර අහන්න ඉන්න ඉදිරියට. මහනුවර MVM මොහමඩ් තොරතුරු පනතේ බලය ගැන දැනගැනීමෙන් පුදුම වූ අයෙක්. ඔහුට අනුව රටේ පුරවැසියා සතු ඉහළම බලශක්තිය එයයි. අද තමයි දැනගත්තේ මෙච්චර පවරයක් මේකට තියෙනවා කියලා. ඒක ඉදිරියට අපි අරගෙන බලාපොරොත්තු වෙනවා. ඉදිරියට තොරතුරු පනත යටතේ මොනවද කරන්න පුළුවන් දේවල් හොයලා අපි ඒක ඉදිරියට ක්‍රියාත්මක වෙනවා කියලා විශ්වාස කරනවා. පසුගිය කාලයේ තමන් පදිංචි අකුරණ පොදු වෙළඳපොළ සංවර්ධනය ගැන පැතුරුණු කතා ඔහුට මතකයි. ඒවායේ ඇත්ත නැත්ත හරියටම නොදන්නා මොහොමඩ් තොරතුරු අයිතිය භාවිතා කරන්න සූදානම්. චන්ද කාලේ අර මාකට් ගැන ලොකු ප්‍රචාරයක් ගියා. ඒ ගැන තොරතුරු පනත වෙනුවෙන් පනත අනුවෙන් අපි ඒක ඉදිරියට අරන් යන්න බලාපොරොත්තු වෙනවා. ඒක මාකට් එක කඩන්න සල්ලිතාව හදන්න සල්ලියාව කියලා තමයි ප්‍රචාර කරේ മന്ത്രിയും ഇല്ല ചന്തിലപ്പ് കട്ടി ഏകേ ദ കടണ്ട വിത്രയാവക്കില്ലേ തവ ആരംഭിച്ചെത്തി പോണേ ഏ പണത്ത് മേ പണത്തെ അട്ടത്ത് അപ്പി ഇതിരു തുരുട്ടിക്ക് അരകണ്ട് ബലപ്പെടുത്തുന്നു നാവലപ്പിട്ടി ഉദയനി കുലസൂര്യ തുറത്തുരു പണത്തകന ധനുവത് കഥക് ඇය මේ අයිතිය භාවිතා කරන්නට ඔබටත් ඇරයුම් කරනවා. අපි පොදුවේ ගත්තොත් එහෙම හැමෝගෙම ප්‍රශ්නවලදී අපිට අපේ ප්‍රශ්නවලදී අපිට අවශ්‍ය තොරතුරු අපිට ලබාගත නොහැකි හැම තොරතුරක්ම අපිට ලබා ගැනීමට හැකියාවක් තියෙනවා කියන එක. සිය ගමේ මද්‍රව්‍ය ආශ්‍රිත ගැටලු සහ අවශේෂ ගැටලු වලට අදාළ තොරතුරු බලධාරීන්ගෙන් විමසා පිළියම් සෙවීම උදේනිගේ අපේක්ෂාව. ඕනෑම පුරවැසියෙකුට ඒ අවස්ථාව විවෘත වන බව ඇය පවසනවා. ඒක ප්‍රශ්නයක් නේ. මේකෙදි බලද්දි අපි බලනකොට ගොඩාක්ම පොදු ප්‍රශ්න මිනිසුන් රසාධාරණකම් සිදුවන ගැටලු ගොඩාක් තියෙනවා මේ සමාජයේ. ඒ වෙනුවෙන් යම් දෙයක් කරන්න බලාපොරොත්තු වෙන යම් තොරතුරු ලබාගෙන අපි ඒ වෙනුවෙන් සේවය කරන්න බලාපොරොත්තු වෙන. මේ පනත කාන්තාවන් වීම නිසා මුහුණ දෙන්නට සිදුවන අවහිරතාද දුරු කරනවා. උදෙනිගේ අත්දැකීම් අනුව එයත් ශක්තියක්. එතකොට අපිට හිතෙනවා දැන් කාන්තාවන් විදිහට වුණත් අපිට යම් තැනකට ගිහිල්ලා තොරතුරු ලබා ගැනීමට බය නැතුව යම් තොරතුරුක් ලබා ගැනීම ඉල්ලීම් කිරීමට හැකියාවක් තියෙනවා කියලා ඒ ගැන ගොඩක් සතුටුයි. දැන්ගේ අපේක්ෂාව තොරතුරු පනත ගැන සමාජයේ සෙසු පිරිස දැනුවත් කිරීම. බලාපොරොත්තු වෙනවා දැන් අපි විශාල සේවයක් කරගෙන යන අය ඇත්තටම මිනිස් වෙනුවෙන් එක එක්කෙනාගේ අයිතීන් උදෙසා වැඩ කරගෙන යනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව අපේ සංවිධානය තුළ මේ අයට දැනුම බෙදා දෙන්න. සැබවින් මෙය ඔබේත් අපේත් අයිතිය. එහෙනම් තොරතුරු අයිතිය භාවිතා කරමු. දැනගත යුතු දේ දැනගනිමු. අදත් තොරතුරු අයිතිය ගැන ඔබට කියන්නට උදව් කළා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය. තොරතුරු අයිතිය ගැන වැඩිදුර දැනගන්නට ඔබට අවශ්‍ය නම් හෝ අපේ සහාය අවශ්‍ය නම් මෙන්න මේ දුරකථන අංකයට අමතන්න. 0111 30 30 463 නැවතත් 0111 30 30 463